අප්පච්චි කිව්වා එහෙටත් අලුත් හාල් ටිකක් දෙන්න ඕනේ කියලා. හාල්? මොකෝ අපිට හාල් නැද්ද? අපෝ අපේ අප්පච්චි කිව්වා ඔයා ඔහොම කතාවක් නම් කියයි කියලා. නෑ රම, ඔයා අපේ කුඹුර වපුරන්නත් ආව. එතකොට ගොයන් කපන්නත් ආවනේ. එහෙම ආපු හැමෝටම අපේ අප්පච්චි අලුත් හාල් දුන්නේ. අප්පච්චිට කියන්න මට අලුත් හාල් එපා කියලා. එහෙනම් මල්ලිගේ කෙල්ලද? කෙල්ල නම් ලස්සන. පොත්තර අතර තියෙනවනේ ඉතින් ලස්සනයි තමයි. ඕක තමයි පිරිවින්ද වැරදුන තැන. අපි නම් ඉතින් ඕවට නෑනේ. පොත්තර අතර රැවටෙන්නේ මෝඩයෝ. අපි නම් ඉතින් අපේ මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ උගත්, බුද්ධිමත්, රූමත්, ධනවත් කුල කාන්තාවන්ට. ඒක නෙමෙයි. මම මේ කල්පනා කරේ අපේ මල්ලි මේ සම්බන්ධ නවත්තන පාඩක් නෑ. මල්ලි මේක සිරාද කරන්නේ? අනේ මන්ද දැන් කොච්චර කල්ද? තාත්තා ඉන්න කාලේ ඉඳන් ඕක තිබ්බේ. එහෙනම් ඌ බැඳලම තමයි ඕක පස්ස බලන්නේ. ඔය කෙල්ලගේ තාත්තලා ඉස්සර අපේ වත්තේ වැඩ කරේ. එහෙම ඔය අවපිලාවක තමයි මල්ලිගේ කරේල්ලෙන් නැත්තේ. අපේ අම්මා මේ ළඟදිත් කියලා තිනෝ ඒ මහයුන්ට මේ සම්බන්ධය නවත්තන්න කියලා. ඒගොල්ලෝ තාම ඔගොල්ලෝ වත්තේ වැඩද? දැන් නම් නෑ. ඒ වුණාට ඉතින් අපිට අතීතය අමතක කරන්න පුළුවන්ද? ඔහු මේක මොන නෑකම් දන්නේ? යංකෝ ගෙදර මං අම්මට කියලා දෙන්න පුතණ්ඩියාගේ තරම. සසර සෙවණැලි සිතුවිලි පිළිල. අක්කල යන්න කලින් ඔයා ගෙදර යන්න රමල්. නැත්නම් අන්තිමට කියයි දැකලත් ආවේ නැහැ කියලා. ඒ මොකටද තිනු? කොහොමත් ඉතින් අපේ අක්කත් එක්ක මගේ සුබද සාකච්ඡා නැහැනේ. දැන් ඔයාට බැනුම් අහන්න වෙයි. එයාලා කොච්චර බැන්නත් කොච්චර විරුද්ධ වුණත් මං ගත්ත තීරණය මං වෙනස් කරන්නේ නැහැ දිනු. ඉන්නකෝ. මං අද ඔයාලගේ අප්පච්චිත් එක්ක කතා කරන්න. රමල් අපේ අප්පච්චිලාගේ අකමැත්තක් නෑ. එයා කියන්නේ ඔයාගේ අම්මලත් කැමති වෙන්න ඕනි කියලා. ඒක කවදාවත් වෙන්නේ නෑ දිනු. මුලින්ම අපි දෙන්න කසාද බැඳලෙමු. ඉන්නකො. මං අප්පච්චිට කතා කරන්න.
ඔය සම්බන්ධේ නම් අම්මේ මේක අපේට නවත්තන එකක් නෑ. මම මහේ උන්ටත් කිව්වා. උන් ගණන් ගන්න නැති පාට. උන්ටයි පහල වෙయ్య මේ වගේ නිදානය. නිදානය? කවුද දෙන්නේ නිදානය? ඒ ඉතින් දැන් අම්මා මේවා මල්ලිට ලියනවනේ. මල්ලි ඒ කෙල්ලව බැඳහම මේවා නිකම් උන්නේ. මිම්මි මට අකේ කරුවනේ උണ്ട. සත පහක දෙයක් මන් දෙන්නේ නැහැ. මං ඒ බව රමකට කියලා තියෙන්නේ. ආ අප්පු පුංචි නෝනා උඟ කාලෙකේ පොල් කඩන දාවේ. ඔව්. හොඳයි හොඳයි. අපිත් හොඳ දවසේ ඇවිල්ලා තියෙන්නේ නේද? ඒකනේ. මේ අප්පු අපිටත් එක්ක හොඳ තැඹිලිවල් ලබන්න. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක තැඹිලිවල්ලක් ගෙදර ගිහින් තියාගෙන බිව්වත් සැපයි. එහෙනම් අර අතෙන් රන් තැඹිලි ගහින් බලන්න. ඒකේ රසයි. යප්. අක්කමගේ රන් තැඹිලි ගහට වැඩේ දීලා වගේ. කවන්නේ කවන්නේ එම් බීලරි ওই තියෙන ගිනියන් ගතිය ඇරලා යනවා නම් මද. රමන්. එයම්. උඹට ලැජ්ජාවක් කියන එකක් ගෑවිලවකත් නෑ නේද? තියෙනවද? මොනවා හිතන්නේ මම ලැජ්ජ වෙන්න ඕන දේවල් කරලා තියෙනවද? බාර දිනුව එක තියෙන සම්බන්ධය කාම නවත්තලා නෑ නේද? කවුරු කිව්වද මං ඒක නවත්වුවා කියලා? මේක මේ ගමේ ඉන්නේ හැමෝම දන්නවා. කේලම කියන කෙනාවේ අදනේ. ඉතින් අම්මා දන්නේ අද? ඉබේ කට වැඩි. මං ජීවත් වෙලා ඉන්නකම් උඹට ওই කසාද කරන්න මං ඊට දෙන්නේ නෑ. අනේ අනේ ආමේ මේ එච්චර කාලයක් නම් මට බලාගෙන ඉන්න බෑ. මං ඉඳන් ඉන්නේ ලබන මාස දිනුව බඳින්න. බැඳලා බලහන්කෝ. අම්මගෝ අයියට කාලයන් ඉන්න කියලා. එහෙනම් ඔන්න අද නම් කාලයන් ඉන්න මොන. නැත්තම් අපේ අම්මගේ හිතරි දෙයිනේ. අනේ බෑ දිනු. එහෙම වුණොත් එහෙම අම්මගේ හිත හොඳ නැති වෙනවා. දවල්ට මං කොහෙන් ගෑවත් රැයට කන්නේ ඉදිරි. අපේ අම්මා කීයට හරි හැරගෙන බලාගෙන ඉන්නවා මං ගෙදර එනකම්. කමක් නෑ එහෙනම්. දිනු. අපේ අම්මා කොහොමදවත් ඔයාලට කැමති නෑ. ඒක අද මට හොඳටම තේරුණා. මං එයාව කැමති කරගන්න හදන එකෙත් කිසිම ප්‍රයෝජනයක් නෑ. එතකොට? එතකොට ඉතින් අපි බඳිනවා. බැඳලා? බැඳලා අපි කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ කියලා හන්නේ ගෙදර ඉන්නේ. අපි දෙන්න කසාද බඳලා ගෙදරට ගියාම එලව ගන්න බෑනේ. අනිත් එක දිනු ඒක මගේ ගෙදර. අපි දෙන්න ගිහිල්ලා අම්මට වැඳාම ඔය ඔක්කොම හරියනවා. අනේ මන්ද රමල්. කිසිම දෙයකට බය වෙන්න එපා දිනු. ඔය හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. අපේ අක්ක තමයි අපේ අම්මගේ ඔළුව කන තරමක් කන්නේ. අපේ අම්මා එහෙම කෙනෙක් නෙවෙයි. එයා මට ගොඩාක් ආදරේ. අපි දෙන්න කසාද බැඳලා ගෙදරට ගිහිල්ලා යාගේ කකුල් දෙක අල්ලලා ඇඳලා පස්සේ ඔයා බලන්නකෝ ඔය හැමදේම වෙනස් වෙනවා.
සසර සෙවණැලි සිතුවිලි පිළිල ඔව් එන්න අද හිතේ මේකත් එනවද මේ ෂෝකේ කරා සීනි කියලා කනක් හොඳට මිදිලා ඕ හරි 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 එන්න උදේ එන්න ෂෝක් සීනි කෙහෙ ගැන ලොකුනෝන මේ ඔය කෙහෙල්කන කපලා පෙට්ටියකට අඩු කරපන් ඒ කරලා මල්ලවරින් බරම් පලයන්කු හොඳමයි ලොකුනෝන අර පහල කෙහෙල්කැන් තුන හතරක්ම තියෙන පැහිලා අමල් මහත්තයා මගුල් ගෙදරටත් ගන්න පුළුවන්. මහත්තයා මගුලකි? ඒ කවද්ද? අර දයාසේනේ කී කියන්නේ? උගේ බාල කෙල්ල මේ. රමල් මහත්තයා කසාද බඳින්න යනවායි කියන්නේ. උට පාරන විනක් පරිසම් දීලාද කොහෙද? ඕහ්. ඌ දැන් යන්නේ නේ මේ. අඩියක් දෙකක් උඩින්නේ ලොකු නෝනා. අනේ මේ. උන්ට උඩත් නැහැ යටත් නැහැ. කස්සප කතා කරපෙලත් මල්ලි කතා කරලා තිබ්බේ නැහැ. මන්නම් කියන්නේ ඔකු මොකක් හරි ඉනාවා දීලා. අම්මේ අපිත් මොකක් හරි ගුරුකම කරමුද මල්ලිට ඕකිව එපා වෙන්නේ. අනේ මේ අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වෙන වැඩක් ඕක. එහෙනම් ඉතින් ලේලි පොට්ට ගෙට ආවහම වතුරු වීදුරුවක් එහෙම අල්ලලා මේන් කියලා පිළිගන්න එකයි තියෙන්නේ. මම නම් එන්න දෙන්නේ නැහැ. යසයා ගේට ඇවිල්ලා පදිංචි වෙයි බලන්නකො. දැන්ටමත් වැඩ වරද්දගෙන දන්නේ නැහැ ওই කසාදි හදිසි කරන්නේ. මම මල්ලිට කියලා තියෙන්නේ. මෙහෙත් නැකන් එන්න එපා කියලා. මල්ලිට එපා කියන්න බෑනේ. කිව්වා නම් මං කොහොමද ගන්නෙ? අනේ අම්මේ කරන්න පුළුවන් වැඩද ඕවා? කරපුවාම බලපංකෝ. එහෙනම් ඉතින් අම්මා මේකේ මට ලියන්න. කා? නිකන් නොන්ඩි වුණා නේද? ගේලියල් දෙනවද කියලා අහලා. ඔයා බලන්නකෝ. මං කොහමද ඔය ගේලියා ගන්න නැද්ද කියලා. ඔයා හිතනවද අම්මාට ගේලියල දෙයි කියලා? ඔයා කොච්චර කිව්වත් ඔයගේ අම්මා ලියල දෙන්නේ මල්ලිටම තමයි. ඒක කොහෙද මාත් එක්ක? මම බලා ගන්නකෝ. දැන් ඔය කවද්ද බඳිනව කියන්නේ? බඳිනව කියුවට තාම දින දාගෙන නැද්ද කොහෙද? අනිත් එක මල්ලි බඳිද දන්නේත් නැහැ. අම්මා කිව්වොත් එහෙම ඔය කසාදේ වුණොත් දීපලම කුතෙන්නේ නැහැ කියලා. මල්ලි බඳිනේ හිකුත් නැහැ. එක අතකින් බලනකොට මල්ලි බඳින එකම තමයි හොඳ.
මොකද මල්ලි බැඳුතින් මේ දේපොල කිසි දෙයක් මල්ලිට හම්බෙන්නේ නැහැ. අම්මේ මම මේ කතා කරන්න ආවේ කසාද ගැන නැතුව වෙන ඕන දෙයක් කතා කරන්න. සසර සෙවණැලි සිතුවිලි පිළිල දිනු ඇඳුම් ටික ලෑස්ති කරගන්න. අනේ රමල්, ඔන්න මට ඔගොල්ලෝ ගෙදර නයි යන්න බෑ. කවුද දැන් කිව්වේ අපේ ගෙදරයන් කියලා? මං ටවුමෙන් ගියා බලලා තියන්නේ අපි දෙන්නා. අපිට ඒ පදිංචි වෙන්න බෑ. හැබැයි දිනු බින්දුවින්ල තමයි පටන් ගන්න වෙන්නේ. අපි දෙන්නට පුළුවන්. රමල්, අපි මෙහෙමද? මෙහි අපිට ඕන තරම් ඉඩ තියෙනවනේ. අනිත් එක අපේ අප්පච්චිත් කැමති මම මෙහෙ ඉන්නවා. අපි මෙහෙ ඉමුකෝ. මං ඔයාව මැරි කරේ ජීවිත කාලෙම ඔයාව සතුටින් තියනවා කියලා. අපේ අම්මලා කවදාවත් ඔයාලා කැමති වෙන්නේ නැහැ. අපේ අම්මලා ඔයාලා කැමති වෙන්නේ නැහැ කියන්නේ මාත් කවදාවත් අපේ ඉදිරිය යන්නේ. බලමු තව කොච්චර කාලයක් අම්මලා එක්කලා ඔය කුඩු කීරුකන් හිතේ තියාගෙන ඉන්නේ කියලා. හරි හරි,
දැන් කවුද ඔයාට කිව්වේ මම ඔයත් එක්ක සතුටින් නෙමෙයි ඉන්නේ කියලා? රමන්, මම ඔයත් එක්ක ගොඩාක් සතුටින් ඉන්නේ. අපි මෙහෙ ඉමුද? එම කිව්වේ නෑ. මොනවා කියන්නද? හිතන් ඇති දූසිඟිත් අපි බාරගනී කියලා. මගේ මරණයකටවත් මේක දෙට්ට මම බද්දගන්නේ නෑ. අමල් මහත්තයටවත් එන්න කියන්නේ නැද්ද ලොකු නෝනා? මම එපා කියපු දෙයක් කළාට පස්සේ ලැජ්ජ නැතුව රෙදි ඇඳගෙන මේ වහලයට එන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නෑ. ලොකු නෝනා, දරුවෝ ඉතින් හිතුවක්කාරකම් කරනවා තමයි. ඒක ඉතින් දෙමව්පියෝ වා හිතේ තියාගන්නේ නැහැනේ. මේ අප්පෝ, ඔබ වැඩ කරලා ඉවර නම් ඵලයක් මට උපදෙස් නොදී. මයනලු. ඔයා බුලත්තුකුත් ගත්ත නේද? මම බෑග් එකට දාගත්තා. අනේ මන්දරම, ඔගොල්ලන්ගේ අම්මලා මොනවා කියයිද කියලා. අම්මා ඉතින් චුට්ටක් බනී. මම උඩ කිව්වනේ. එයා එහෙම බැන්නට එයාගේ හිතේ මුකුත් නෑ. එයා මට හරිම ආදරේ. අපි එහෙ නොගියොත් තමයි හොඳ නැත්තේ. ඊට පස්සේ ගියේ පැත්ත පළාතේ ආවේ නැහැ කියලා දන්නවනේ ඉතින් අපේ අම්මගේ හැටි. ඒ කතාවත් ඇත්ත තමයි. මේ යංකෝ යංකෝ, අපි ඒ පදිංචි වෙන්න ඕනේ නැහැ. අපි මෙහෙමු. එහෙම නැත්නම් ඉතින් අපි කොහෙද පුළියට යමු? ඒ දිනු අම්මත් එක තරහම රා තියාගන්න හොඳ නැහැ. එයා මොනවා කිව්ව කරා වුණත් ඒ මගේ අම්මනේ. හරි, අපි එහෙනම් ගිහින් යමුකෝ. මන්නම් හිතුවේ අලුත් ලේලිකේ අයිති කරගෙන ඇති කියලා. මං එන්න කන්නම් මම මේක දෙට එන්න දෙන්නේ නැහැ. ඔය කිව්වට ඔකුන් එනවා බලන්නකො. මට අමල් ගැන හරි දුකයි. කොච්චර අත්‍යාදුවි ගියත් රැවල් එකට ගෙදෙට එනවනේ. ඔන්න ඔන්න අම්මට අනුකම්පා ඥානය පහළ වුණා. ඕක පහළ වුණොත් ඉතින් ඉවරයි. තුසගෙන මෙහෙ එනවා. මං කිව්වේ මං කියලා හටගත්තද? මේ ඕන් දෙයක් කරා. අම්මවම ඉන්නකෝ. අම්මව පාටි වෙලා ඕමි නෝමි නේ. මම ඕකුන් දෙන්නට පුද දෙකක් කියලා එනවා. ඕමි නේකෝ.
අක්කලත් ඇවිල්ලා. අනේ අපි ආපහු යමු රාමල්. බය වෙන්න එපා දිනු. මං ආවේ අක්කලගේ ගෙදරට නෙවෙයි. එන්න. මොකෝ පාර වැරදිලාද? කෝ අම්මා? අම්මා අම්මර සනීපනේ. මේ උඹලාවේ අම්මගේ සමාව ගන්න නම් අම්මා සමාව දෙන්නේ නැහැ. හරිනේ දැන් දැනගත්තනේ. ආපුවත් අත බලාගෙන යන්න පුළුවන්. අම්මේ අම්මේ යකෝ කියන සිංහල දෙරෙන්නේ නැද්ද? අම්මට සනීප නැහැ. ඒකයි මේ අපිත් ආවේ. ඇයි අම්මට මොනවද වෙලා? මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ එකම පුතා හිතුවක්කාරකමට කසාද බැඳාම අම්ම කෙනෙකුට දරා ගන්න පුළුවන්ද? තවත් අම්මගේ ලෙඩ වැඩි කරන්නේ නැතු මෙන්න මේ නල්ල බලේ ගෑනි තරකට ඵලයක් මෙතන. අක්කේ මේ මං ආවේ වාගේ දෙරට නෙවෙයි. ආ එහෙනම් උඹේ තැන කරදාවේ. මේ මල්ලි මීට පස්සේ උඹේ තැන් මෙහෙ නෑ. ගත්තා. උඹ මෙහෙම වටේ කැරකිලා කැරකිලා ඇවිල්ලා මේකට කටුව ගහන්නයි බලන් ඉන්නේ කියලා. මේ උඹ හොඳට මතක තියාගනි. මේ කපේට උඹේ හිතේ තියෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. එක අප්සෙට් වගේ නේද? හොඳ වෙලාවට අපි දෙන්න හිටියේ. නැත්තම් ඔකුන් මේ ගෙට රිංග ගන්නෝ. එක පාරක් හරි රිංග ගත්තා නම් ආයි දුම්මල ගහලවත් එලවනෝ බොරු. හැබැයි මං වාට එකක් කියන්න. වාගේ අම්මා නම් මේ ගේ හිටම වාට ලියන්නේ ඒක 100%ක් ෂුවර්. බලෙන් ලියා ගන්නත් බෑනේ. ඉතින් වාගේ නමට ලියා ගන්න පුළුවන් විදියට වැඩ කරන්නත් පුළුවන්. ඈ? ඒ කොහොමද? එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් බා ගන්න පුළුවන් විදිය ප්ලෑන් එකක් මේ මල්ලඟ තියෙනවා. නෑ. මොකද්ද? කියන්නකෝ. හරි හරි. මම වාට කියන්නම්කෝ. අපි යමු. මම යන ගමන් කියන්නම්. සසර සෙවණෙලි සිතුවිලි පිළිල අන්න අප්පච්චි ලෑස්තිලා අර ඉඩම් බලන්න යන්න කියලා.
රමල්, ඔයාගේ ඔය දේපල මුකුත්ම අපිට ඕන්නේ. උත්සාහවන්ත මනුස්සයෙක්ට ටිකක් මහන්සියලා වැඩ කළොත් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් කියලා අපේ අප්පච්චිත් කිව්වා. ඒ නිසාව දේපල කතන්දරේ අමතක කරලා දාලා අපි අපේම දේවල් ටිකක් හදාගමු. මං කල්පනා කරේ දීපල ගැන නෙවෙයි දිනු, අපේ අම්මා ගැන. අන්තිමට මට අම්මවත් බලන්න බැරිවා. මං කියන්නේද, ඔයා මම නැතුව තනියම ගිහිල්ලා අම්මව බලන්නේ. සමහර විට එතකොට අම්මා ඔයාට විතරක් එන්න දෙයි. මං ඔයා නැතුව කොහෙවත් යන්නේ නැහැ. මං එහෙ යනවා නම් යන්නේ දිනු ඔයත් එක්ක විතරයි. අක්කේ මේ අන්න අප්පච්චි ලෑස්තිලා බලන් ඉන්නවා. ඔයාලට එන්නකෝ යන්න. යමුද? අසප වීකෙන්ඩ් එකේ විතරයි එන්නේ. මට තනියම ගෙදර ඉන්න බෑනේ ඔමි. මං ආවා. අනේ හොඳයි. මොඳක් හරි පාළුයි. ඔයා ඉන්න මාසෙ. මේ නේ. පොඩක්. මේ අපේ ගේ බාන්න හිට කට්ටියක් එනවලු. මඩුත් එකම රෙන් කරන්න. මාසෙ කීයකටද? මේ ගියේ වාගේ නමට ලියා ගන්නකම් අපි ඒකේ රන් කරමු. අපිට ඒකෙම හොඳ ගානක් එනවනේ. මේ දවස් ටිකේ මම මෙහෙම ඉඳලා ඊට පස්සේ හවසට හවසට මාත් මෙහෙට එන්න. හරිද? ඔයා කොමාරි අම්මගේ හිත වෙනස් කරගන්න ඕන. නැත්නම් අපි මේ ගහ ප්ලෑන් එකෙන් වැඩක් නැති වෙනවා. ඔයා බය වෙන්න එපා. මං කොහොමරි වැඩේ කරත්. අම්මගේ වැරැද්දනේ. අම්මා ඉතින් වැඩකාරයන්ටයි අරුන්ටයි මුන්ටයි ඔක්කොටම බුරුල දෙනවනේ. මේකද? මේ ගෙදර වැඩටත් කවුරු හරි හොයාගන්න වෙන්නේ නම් මොනවා? මේ මේ පඬිතුම් තියලා මේ කරපන්. මම පොල් විදේ දෙලි ගහගෙන ඉන්න. මං නෑ. වෙන කවුද එන? බෑ පොතේ බෑ.
අනේ කවුරුවත් නැද්ද? අනේ මොකද? අනේ කවුරුවරි එන්නේ? අනේ කවුරුවත් එන්නේ? මොකද අම්මේ මේ කරගන්නේ? අම්මෝ! යම් යම් යම්. අම්මේ! මකරන්න. අම්මේ! අම්මෝ! එකක් හැදුවා. පොඩි ළමෙක් වෙන්න හදන්න එපා. මං අර කුසුම් නැන්දට එන්න කියලා තියෙන්නේ. එයා ඇවිල්ලා ඔයාව බලාගනි. මං දවස් දෙක තුනකින් එනවනේ. මට පොඩ්ඩක් කතා කරන්න තිබුණානේ. තුනකින් විතරේ මොකුසුම් නැන්ද බලාගන්නේ චම්මනේ සිදු කළේමුද? හා. මේ ඔයා එන මොන තුටද ලෑස් කරනවද? අම්මේ මේ මීට නැගිටිමුකෝ. බය වෙනවා මේ. බය වෙනවා.
දේපල අනුනයාට විනාශය ළඟා කරයි. එහෙත් නිවුණු තැනැත්තාට එය සැප පිණිස පවතිනු ඇත. මෝඩයා වස්තු තණ්හාව නිසාවෙන් අනුන් ලවා නසා ගන්නාක් මෙන් තමාම නසා ගනී. ධම්මපදය තණ්හාවග්ගය බුදුරජාණන් වහන්සේ.